අවදානම හිස දරා දිවිගෙවන පුංචි බොරැල්ල මහල් නිවැසියන්. ඔබ මේ දකින්නේ ජනාකීර්ණ කොළඹ නගරයේ පිහිටි පුංචි බොරැල්ල මහල් නිවාස සංකීර්ණ. ඉතාමත් පැරණි ඉතිහාසයක් තියෙන මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ 1956 දී. ඉලස්ට්‍රෝ කියන ව්‍යාපාරික ආයතනයෙන් ගොඩනගන ලද මෙය 77 සමගි පෙරමුණ ආණ්ඩුවේ රජයට පවරගත්තා. එදා ඉඳන් අද දක්වා රජයට අයිති මේ මහල් නිවාසයේ කිසිම නඩත්තුවක් නැති නිසාම දැන් තියෙන්නේ බිමට සමතලා වෙන්න ඔන්න මෙන්න කියලා. මේ ගැන මහල් නිවාසයේ පදිංචි ජනතාව මොනවද කියන්නේ කියලා බලමු. මේ 1956-57 වගේ කාලෙක ඉදි කරපු මහල් නිවාස සංකීර්ණය. මේක ඇත්තටම සම්පූර්ණයෙන්ම දිරලා ෆ්ලැට් එක බැහැලා තියෙන්නේ. මේක මම කීප වතාවක් මම මේක ලංකාවේ වගකිය යුතු නිලධාරීන්ට කොටිම ලංකාවේ හිටපු ජනාධිපතිවරයාට පාව මේක න කියලා යැව්වා. හැබැයි කිසිම කෙනෙක් අවධානයක් යොමු කරන්නේ නැහැ. මෙහි පවුල් 60ක් ජීවත් වෙනවා. යම් කිසි අවස්ථාවක කඩාගෙන වැටුණට පස්සේ ඇවිල්ලා හැමෝම මාධ්‍ය වලින් ඇවිල්ද කියලා කතා කරයි, පව් කියයි, දුක් වෙයි. දැන් හැබැයි අනතුරට කලින් මේක වළක්වන ප්‍රිකෝෂන් එකක් ගන්න කිසිම කෙනෙකුට උවමනාවක් නැහැ. මේ නිවසට පැමිණලා අවුරුදු 10ක් පමණ වෙනවා. දැනට මගේ ගෙදර මමයි මගේ දුවලා දෙන්නයි තමයි ඉන්නේ. මහත්තයා විදේශගත වෙලා ආපු දවස් ඉඳලම මෙතන තියෙන ලොකු බරරුම් තත්ත්වයක් තියෙනවා. මේ මොකද මේක ඇත්තටම හොඳටම මේ දිරාපත් වෙලා තියෙන ගොඩනැගිල්ල. අඩි පෙළවල් දිරාපත් වෙලා ගොඩනැගිල්ල බිත්ති පුපුරලා දැන් අපේ හුලං පාරක් ආවත් අපි තැති ගැන්වෙනවා. මේ මොකද අපිට කඩාගෙන වැටේ කියන ආකාරයෙන් තමයි අපි ඉන්නේ. අපිට නිින්දක් නැහැ. අපි කොයි වෙලාවෙත් ඉන්නේ ජීවිත අවදානම ජීවිත මරණත් එක්ක නිකන් සටනකින් වගේ තමයි මේ නිවස්සල අපි ගත කරන්නේ ජීවිතේ. මෙයාලා මේ කියන කතාව මෙතෙන්ට ඇවිත් බැලුවාම S50 පිට ඔප්පු වෙනවා. මුළු ගොඩ නැගිල්ලෙම අත්තිවාරම පුපුරලා ගිලා බැහැලා තියෙන විදිය දැක්කහම මේක තාම මෙහෙම තියෙන එකත් පුදුමයක්. මේ ගොඩ නැගිල්ලේ වත්මන් තත්ත්වය පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනතට අනුව නාගරික සංවර්ධන අධිකාරීන් විමසීමක් කළ අවස්ථාවේදී මෙම ගොඩනැගිල්ල ඔවුන්ට අයිති නැති බවත් එය නිවාස සංවර්ධන අධිකාරියට අයත් බවත් ඔවුන් විසින් සඳහන් කළා. ඒ අනුව නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ දකුණ කොට්ටාෂ භාර කළමනාකාරවරියගෙන් මේ පිළිබඳව විමසීමක් කළා. එහිදී ඒ නිලධාරිණිය මේ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙලා මේ ගැන තමන් මේ වෙනතෙක් නොදැන සිටි බවත් සඳහන් කරලා මේ ගැන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වෙත දන්වා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සඳහන් කළා. මේ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් වාර ගණනාවක් මේ සම්බන්ධව වගකීතු රාජ්‍ය ආයතන වෙත දැනුවත් කළත් ඕන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තත් මාධ්‍ය මැදිහත්වීම තුළ හෝ අදාළ මහජන අවශ්‍යතාවය සඳහා පියවර ගැනීමට කටයුතු කිරීම වගවීම පිළිබඳ යම් සාධනීය තත්ත්වයක් විදිහට සලකන්න පුළුවන්. විශේෂයෙන්ම මේ මහල් නිවාසයේ දිම්මහලේ වසර 30කටත් වැඩි කාලයක් තිස්සේ දැඩි ජීවිත අවදානමක් එක්ක ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. මේ කුට්ටි කඩාගෙන වැටෙනවා. මේ කෑල්ල එහෙම්මම කඩාගෙන වැටුණා. මේ මම මෙතන උයද්දි තමයි වැටුනේ මේ කෑල්ල. මේවා කොයි මොහොතේ වුණත් මේවා වැටෙනවා. මේ මහල් නිවාස සංකීර්ණය පිළිබඳ අදාළ වගකීතු බලධාරීන් සිය වගකීම හා වගවීම ඉෂ්ට කරනු ලබන ආකාරය පිළිබඳව මාධ්‍යයක් ලෙස අප නිරන්තර අවධානයෙන් පසුවන බව සටහන් කළ යුතුයි.